සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර අතුරින් හිසතෙල් ගෑමේ චාරිත්‍රයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. පූර්වභාග 7:40ට එදුණු සුබනැකතින් පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹපත්ද, පයට කොළොම්පත්ද තබා කොහොඹපත්්‍යුෂ මිශ්‍ර නානුද ගාස්නානය කිරීම සුදුසු බවටයි ජ්‍යෝතිෂයේ මතය වූයේ. ඒ අනුව මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද පෙරවරු 7:40ට එදුණු සුබමොහොතින් සිදු කළා. මෙවර හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර බෝම්බූර ශ්‍රී සුබෝධි රාජාරාම මූලස්ථාන මහවිහාර භූමියේදී අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ විහාරාධිපති කළුතර රත්නපුර දෙපළාතේ ප්‍රධාන සංඝරායක පූජ්‍ය හල්වතුරේ අස්සජී හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ මූලිකත්වයෙන්. මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී එහි විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අලුත් අවුරුදු හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කළා. මන්ත්‍රණනේ අඬෝ බෙල්ලන් හැම වෙලාවෙම අපි සූදානම් වෙමින් ඉන්නේ. අවශ්‍ය හැම වෙලාවකම ඕනම වෙලාවක අඬෝ බෙල්ලීමයි අයිති අපිට තියෙනවා. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණය මේ තුනම අපි ජයග්‍රහණය කරන ඉතාම පහසු. රටේ ජනතාවට මෙච්චර විඳින්න සිදු වෙලා තියෙනවා. බදු බර එහෙන් ලයිට් ටික නැහැ, වතුර ටික නැහැ. මොකද මේ ආණ්ඩුව නිකන් ඒකාධිපතිත්වයකට යන යමින්නේ තියෙන්නේ. දෙවලු දෙනාවක් කියන්න ඕනු කැබිනට් මණ්ඩලයම මුළු ආණ්ඩුවම. මම එක්කෙනෙකුට මෙහෙම අවලාට අවලාට කියලා වෙන් කරන්න බෑ. සියලු දෙනාවක් කියන්න. නෑ, එහෙම කියලා නෑනේ. අපිට ඉන්දුවක් ගන්නේ සියලු පක්ෂ එකතු වෙලා ජයග්‍රහණය ස්ථීරවම ජයග්‍රහණය කරන්න පුළුවන් පුද්ගලයා තමයි අපි ඉදිරිපත් කරන්නේ. ස්ථීරවම අයිතේගේ කිසි ගැටලුවක් නැහැ. දුන්න ගමන් අස්වැයා ඕ තව තව නඩු පැවරෙයි. නඩු පවරන්න පුළුවන් ඕන කෙනෙකුට. මේ ඒකෙම පේනවනේ පැහැදිලිව මොනතරම් බයක් තියෙනවද කියලා. මේ අතර කැලණිය රජමහා විහාරයේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත නාහිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාද එක්ව සිටියා. මේ අතර මධ්‍යම පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව සංවිධාන කළ හිසතෙල් ගෑමේ උත්සවය මහනුවර ඓතිහාසික නාථ දේවාලයේදී අද පැවැත්වුණා. අස්කිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන්ගේ සහ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිබුල් කුඹුරේ විමලදම් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති හිසතෙල් ගෑමේ උත්සවයට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මේ අතර පින්නවල අලි අනාථාගාරයේ හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්වුණේ විදුලි බල සහ බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. නැදුන්ගමුගේ හර්ෂ ධර්මවිජේ වෛද්‍යාචාර්යවරයාගේ නිවසේ වාර්ෂිකව පවත්වන හිසතෙල් ගෑමේ උත්සවයට අනුව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සදහතුක කරඩුව වැඩම කරවන නැදුන්ගමුගේ රාජහස්සයාට හිසතෙල් ගෑම අද සිදු කෙරුණේ මෙලෙසින්.